siapa tuh mereka ni? Kau dah tahu. Jangan tiba-tiba warna itu mahal terang kita kau dijadu lagi tiada entri. Kau mahu tanam kau dengan entri. Deng, atau sesama mereka ni kalau nak kira tiada. Basir Rajapaksa mahatmayata ona karala tiyenawa man dakka adath ata madhya vartha karala tiyenawa parliamentuye bahutarayak kiyenawai kiyala me parliamentu visurawanna one kiyala ehema parliamentuye bahutara pirisak yojana sammatayen parliamentu visuro gannwa nan egena ape kisim viruddhatwayak na namuth janadhipati tumage matayata parliamentu visurona nan eka waradi eka hetu kipayak tiyenawa eka මේ ජනාධිපතිතුමා බලයට ආවේ මම ආර්ථිකය ස්ථාපිත කරනවා ස්ථාවර කරනවා කියන පොරොන්දුව මත. ඒ ආර්ථිකය අස්ථාවර වුණේයි රටට ඩොලර් ණය අරගෙන තිබුණා. ඒ ණය ආපසු ගෙවා ගන්න බැරුව තමයි රට අස්ථාවර වුණේ රට බංකොලොත්භාවය ප්‍රකාශ කළේ. ඒකට ඒ ඩොලර් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජූනි මාසයට පෙර ක්‍රියා කළ යුතු වෙනවා. මාර්තු මාසයේ අපි යෝජනාවක් දුන්නා අපගේ පුජ්ජලික ණය හිමියන්ට एक ओन प्रतिक्षेप कला अप्रैल मासे ओन योजना वाक दुन्ना एक आपी प्रतिक्षेप कला ये मनां मैं लोक बैंक को मूल्य आरमुदल वागे आयतन ये वागे मैं आसियन संगठन बैंक वागे बहुपार्श्वी आयतन वल अपटल लेबिन नतीयन नायवारिक गैटगहिल नतीयन वा यम दुरकट मैं नाय प्रतिहोगत करने क्रियावली इसा जानाधिपत तुमागे पलमुकारे वेंडोने राजपक्ष पाउल गलवागे नीम संधावेन मैतिवर्ण एक्टियने का निवे එතුමාම අපිට පෙන් කියපු පරිදි රටේ මේ ණය ප්‍රතිවගත කරලා රට ස්ථාවර කරන්න ජූනි මාසයේ අවසන් වීමට පෙර. ඒ වගේම අපි මතක් කරනවා තියනවා නම් ඡන්දයක් ඊට කලින් පළාත් පාලන ඡන්දේ තියන්න. මොකද පළාත් පාලන ඡන්දේ වැලැක්කුවා. සල්ලි නැහැ කිව්වා. රටේ මූලික ආද්‍යාශයේ මේ අවස්ථාවේදී තියෙන්නේ රට මේ ආර්ථික අර්බුදෙන් ගලවා ගැනීම කිව්වා. ඒ නිසා මේ පළාත් පාලන ඡන්දේ තියන්න. එහෙම නැතුව ජනාධිපතිතුමාගේ බලතල පාවිච්චි කරලා එතුමා පාර්ලිමේන්තු විසුරුවලා රට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කළොත් ඒ පාර්ලිමේන්තුවෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක් ආවොත් ඒ හරහා රටේ ආර්ථික අර්බුදයේ තීව්‍ර වුණොත් ඒ වගේම රට නැවත වතාවක් බංකොලොත් වීමේ කඩයිමට ආවොත් ඒක ජනාධිපති වර්ණයට නරක විදිහට බලපානවා ඒ වගේම රටට ඉතාම නරක විදිහට බලපානවා ඒ නිසා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසම කියලා තියෙන පරිද්දෙන් සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17 අතර ජනාධිපති වර්ණය පවත්වන්න සුදුසු කෙනෙක්ගේ ජනාධිපති වර්ණයෙන් ජයගනි ඒ ජනාධිපතිවරයා යටතේ ඔහුට කැමති නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඒ නව ජනවරමේක යන්න පාර්ලිමේන්තුවය විසුරුවලා ඡන්ද පැවැත්වීමට හෝ ණය ප්‍රතිවගත කරණය කරන්න නැතුව ගමන් කිරීමට හෝ ජනාධිපතිවරයාට වරමක් නැති බව ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයාත් මහ මෙතරම් දෙකම එකටම යතොද පවත් ගන්න පුළුවන් ඒක මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕනේ එකට මේක පවත්වන්න පුළුවන් ද බැරිද ඒකට මුදල් හොයාගන්නේ කොහොමද කියන එක මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕනේ දෙයක් ඔබතුමාගේ භූමිකාව කොයි වගේ වේද මේ ඔබතුමා අපි අනිවාර්යෙන්ම පුළුල් මේ රට ගලවා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් එක නිකන් කතා නෙවෙයි අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා පහුගිය පෙබරවාරි 15 වෙනිදා ඒ වැඩපිළිවෙල මත පදනම් වෙත්ත සඳහනයක් මගින් තමයි අපි ඉදිරි මහමැතිවරණට ජනාධිපතිවරණට මුණ දෙන්නේ සජිත් මහත්තයට සහය දීමක් වගේ වෙයිද එහෙම ගන්න අපි එහෙම මේ කාටවත් සජිත් මහත්තයට හෝ අනුර මහත්තයට හෝ රණින් මහත්තයට හෝ වෙනත් අයට සහයෝගය දෙන්න කියලා මේ කාටවත් හේතු වෙන්න යන්නේ අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා දිනවා මේ වැඩපිළිවෙල පිළිගන්නවා නම් මේ වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන සාමූහික නායකත්වයක් ගොඩනගෙනවා නම් අපේ විවෘතභාවය තියෙනවා. දැන් අද නිර්මාණ තියෙන දේශපාලන මෙහෙයුම් කාර්යාලය එහෙම ආරම්භ කරා. කොයි වගේ බලපෑමක් වේද ඔබතුමාලා ජීවත් වෙන්න පොට. ආයෙත් ඔබතුමාට මේ වේද බලක් අභිනවීද ඔබතුමා. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි නායකත්වය මේ රට බංකොලොත් වීමට වග කිව් යුතු බව අපි කිව්වහම ඒක දේශපාලනිකයි කෝ නමුත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා තියෙනවා. ඒ අනුව උන්ට ඒ නායකයින්ට මේ රටේ දේශපාලනය කිරීමේ අයිතියක් නැහැ. රටේ ස්වෛරීභාවය අහෝසි කළ තියෙන නිසා. හැබැයි ඒ පාක්ෂිකයින්ට රාජපක්ෂ පවුලේ නොවන අයට රටේ දේශපාලනය කරන්න පුළුවන්. උන්ට ඒ පිළිබඳ අයිතියක් තියෙනවා. උන් ඒක ගැන සංවිධාන වලට කමක් නැහැ. නමුත් පරණ පාරේ ගිහිල්ලා අනාගතයක් නැහැ. ඔය කොඩිස්සුවයි කියලා, කාර්යාලය ඇරියයි කියලා, ධන කුවේරයෝ ගෙනල්ලා ඉස්සරහින් වාඩි කරගත්තයි කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර දේශපාලනය අත්වෙන ඉරණම ඉතා පැහැදිලි මොන ගැන්ද තිබ්බා. ප්‍රසිද්ධ රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාව කියනවා ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන් කියලා ඒකත් එක්ක. මං කියවන කලින්ම බැසිල් රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආර්ථිකය බංකොලොත් වීමට වග කිව් යුතුයි. ඒ වගේම තවත් වග කිව් යුතුයි ඉන්නවා. ඒකත් මතක තියාගන්න. මේ රටේ ඇති වුණේ තෙල් අර්බුදයක්. ඒ තෙල් අර්බුදය
නොසැලකිල්ල නිසාද නොහැකියාව නිසාද කුමන්ත්‍රණකාරී නිසා ඇති වුණාද කියන එක ගැන තාම හරි පරීක්ෂණයක් කරලා නැහැ. ඒ සියලු දෙනාට මේ රටේ දේශපාලනය කරන්න අයිතියක් නැහැ. මොකද තෙල් අර්බුදයක් ඇති වෙලා, විදුලි අර්බුදයක් ඇති වෙලා, මූල්‍ය අර්බුදයක් ඇති වෙලා රට මෙතෙන්ට ගියේ තත්ත්වය ගැන අධිකරණ ක්‍රියාදාමයට අමතරව විධිමත් ආර්ථික අපරාධ යුක්ති කොමිසමක් මගින් විධිමත් අධ්‍යයනයක් කරලා සියලු දෙනාටම දඬුවම් දෙන ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒක වෙනකන් ඒ අපරාධයට සම්බන්ධයි කියලා අපි සැක කරන කිසිම කෙනෙක් එක්ක අපි දේශපාලන වශයෙන් එකතු වෙන්නේ නැහැ.